අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඊටම ගෙදර ප්‍රථම නවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත සංචරණ සීමා ලබන 21 වනදා අලුයම 4ට ලිහිල් කරයි 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 4 දක්වා යලි දැඩි සංචරණ සීමා බලත් අතර සංචරණයේ තවදුරටත් තහනම් මහජන රැස්වීම සාද උත්සව තහනම් සියත ප්‍රවෘත්ති කළ කොවිඩ් මරණ වාර්තා කිරීමේ අක්‍රමවත්භාවය ගැන ජනපති අදහස් දක්වයි ඉල්ටා ප්‍රභේදයේ දෙමට ගොඩට ගියේ කෙසේද තවදුරටත් විමර්ශන නව ඉන්දියානු වෛරස් ප්‍රභේදයේ පැතිර යාම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් උපදෙස් දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තොරතුරු මිහින්තලා පුදබිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයේ කටයුතු නිසි ගෞරවයෙන් සිදු කරන්න අගමැතිගෙන් නිලධාරින්ට උපදෙස් රට වැටි ඇති අගාධයෙන් ගොඩ ගන්න සර්වපාක්ෂික හමුවක් කැඳවන්න සජිත් රජේන් නිල්ලයි රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පනව ඇති සංචරණ සීමා ලබන 21 වන දින අලුයම 4ට ලිහිල් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට අද උපදෙස් ලබා දුන්නා කෙසේ වෙතත් පළාත් අතර සංචරණයේ ලිහිල් නොකරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ අදාළ අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්ුණා එහිදී ලබන 21 වනදා අලුයම 4 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කරනු ලැබුවා එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ ජූනි මාස 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 4 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීමා නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතයි ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන අතර රාජ්‍ය සහ පෞද්ගලික යන දෙංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වග බලාගත යුතු වෙනවා සියලුම වෙළඳසැල් සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා කොවිඩ් නොවන මරණ PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දිනකින් චෝදනා එල්ල වී තිබෙනවා එමගින් මියගිය අයගේ පෞල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලටගෙන කොවිඩ් නොවන හේතුන් මත මිය යන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමටද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා විශේෂයෙන්ම කොවිඩ් රෝගය පිළිබඳ දත්ත සැපයීමේදී නිවැරදි වීම සහ කාලීන වීම නිවැරදි තීරණ ගැනීමට අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ මේ අතර කොවිඩ් මරණ වාර්තා කිරීමේ පවතින ව්‍යාකූලත්වය පිළිබඳව සියත ටීවී ප්‍රවෘත්ති දිගින් දිගටම පසුගිය දිනවල තොරතුරු වාර්තා කරනු ලැබුවා කොවිඩ් මරණ වාර්තා කිරීමේ මෙම අක්‍රමවත් ක්‍රියා පිළිවෙත පිළිබඳව අද දින පැවති මෙම විශේෂ රැස්වීමේදීද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සවිස්තරාත්මක ලෙස කරුණු අනාවරණය කළා 14 වෙනිදා අරින්න හිටියා. එතකොට එක පාරටම 11 වෙනිදා මේ 101 දෙනෙක් මැරුණා කියලා ආවා. ඉතින් මේක ඇහුවම හැමෝම බය වෙනවනේ. බුද්ධයන්සයට කිව්වා ගෙයින් ගෙට ගිහිල්ලා මට මේක හරියට ඇනලයිස් කරලා දෙන්න කියලා. මෙදාට වාර්තා කරන පළවෙනි එක්කෙනා මැරිලා තියෙන්නේ පෙබරවාරි මාසේ 6 වෙනිදා. ආදාහනය කළා තියෙනවා පෙබරවාරි මාසේ 6 වෙනිදාම. එයාට මරණ සහතිකෙකුත් දීලා තියෙනවා ඊළඟ එක්කෙනා මෙයා මරණයට පත් වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා වාර්තා කරන්නේ ජූනි 11 වෙනිදා මේ 101ට ඉන්න එක්කෙනේ 9 වෙනි පුද්ගලයාත් 10 වෙනි පුද්ගලයාත් එක්කෙනා ඒකත් මේ 101ට අයිති දැන් එක්ස්පර්ට්ලා දන්නේ නැහනේ ටීවී එකට ඇනලයිස් කරන එක්ස්පර්ට්ලා මේක දන්නේ නැහැ දැන් මම මේක කිව්වා මේක පහුගිය හරි තැන් වලට දාන්න ඔය වාර්තා කරන විදිය ඉතින් මේ මැයිවල 9යි මෙහෙම මෙහෙම ඇවිල්ලා මේ 40 47 54 61 62 130 ඉතින් මේක දිහා බලවමයි මේවා හරි විදියට මේ 101 ඒවා හරි විදියට දැම්මම 67 ඒවා හරි විදියට දැම්මම මෙන්න බලන්න තියෙන chart එක එතකොට ජූනි 6 ඉඳලා 63 50 34 21 15 11 ඔය චාට් එකේ වෙනස බලන්න ඕනෙක් කෙනෙකුට තේරෙනවනේ චාට් එක යන්නේ කොහොමද කියලා. දැන් අපි මේක දිහා බලලා ඇනලිසිස් එකක් කරොත් සම්පූර්ණ වැරදි අදහසක් නේ ඉන්නේ. 101යි කියපු දවසේ ඇත්තටම ඉන්නේ 15 දෙනයි. අපි ඔක තමයි දිගටම කිව්වස ඇමතිතුමිය දැම්ම ඩිරෙක්ට් ඉන්ෆෝමේෂන් කියලා නිලතලයකුත් පත් කරා. එතුමා හැමදාම
වෙබ්බඩවියේ සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ්බඩවියේ දානවා ඩේටා නැත කියලා. ඩිරෙක්ට් ඉන්ෆෝමේෂන් ටස් අපි යන්නෙත් නැහැ. මේකේ මේ තියෙනවා මේ එපිඩ් එකට වගකීම් 6ක්. නින් ඉතුරු කන්සල්ටන්ට්ස්ලා අපිට ඇවිල්ලා කියනවා ෆයිල් එකක් අත තියන්නවත් දෙන්නේ නැහැ. 3 දිනක් තමයි සියලුම දේවල් කරන්නේ. සර් මේක මන්දම වගකීමෙන් කියනවා සර් මේක කුමන්ත්‍රණයක් කියලා. මේ ඩේටා දෙන්නෙම නැහැ. ජූනි මාසයේ 21 වෙනි සඳා උදෑසන 4ට සංචරණ සීමාවන් ඉවත් කිරීමට රජය තීරණය කළා තිබෙනවා. පළාත් අතර සංචරණ සීමාවන් තවදුරටත් පවත්වාගෙන යනු ලබනවා. මෙහිදී විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් හැරෙනකොට වෙනත් කිසිදු පුද්ගලෙක්ට පළාත් අතර ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් වෙනවා. ඒ වගේම මහජන රැස්වීම, පොදු ස්ථානවල හමුවීම්, උත්සව සහ සහද තවදුරටත් පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. රාජකාරිය දෙන රාජ්‍ය සේවකයන්ට දැනට පවතින ක්‍රමවේදයේ යටතේ අන්තර්ජාලය මගින් ඔවුන්ගේ රාජකාරී කිරීමට අවස්ථාව සලසලා දීලා තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් වලට අනුව වෙළඳ සැල් විවෘත කිරීමට මෙම කාල සීමාවදී අවසර ලැබී තිබෙනවා. විශේෂයෙන්ම එළඹෙන 23 වෙනිදා රාත්‍රී 10 සිට 25 වන දින උදෑසන 4 දක්වා දිවයින්ටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමාවන් පැනවීමට කටයුතු සලසලා තිබෙනවා. පළමු වරට මෙරටින් හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේවන විට ඉන්දියාවේ වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලින් කිහිප දෙනෙකු කොළඹ දෙමටකොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමග එම ප්‍රදේශයෙන් වෛරසයේ පිටතට පැමිණීම වැළැක්වීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අද දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති COVID-19 මර්ධනය සඳහා වූ ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේදී මෙම නව වෛරස් ප්‍රභේදය පැතිර යාම ගැටලුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. ඒ අනුව එම ප්‍රදේශ හුදකලා කර වෛරස් සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත් ආසාදිතින් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලින් පිළිබඳව හඹා ගොස් පරීක්ෂා කිරීමටත් දැනට ආසාදිතින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනිකුත් ප්‍රදේශවලද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇද්දැයි සොයා බැලීමට විශේෂිත වූ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදන ලෙසටත් තීරණය වී තිබෙනවා. මේ අතර රට තුළ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් මෙලෙස අදහස් පළ කළා. දැන් මේ රෝගය වැඩිපුර පැතිරීගෙන යන්නේ රැස්වීම් ස්ථානවල. දැන් සංචරණ සීමා ලිහිල් කරපු ගමන් හැමෝන්ටම ආසාවල් ඇති වෙනවා දානකවල තියන්න, කේක ප්‍රිය සම්භාෂණ තියන්න, යාළුවෙක්ගේවල වල පාටි දාන්න. දැන් ඇත්තටම ඒ වගේ එක් රාශි වෙන ස්ථානවලින් තමයි මේක පැතිරීගෙන යන්නේ. එතකොට දැන් ඒ වගේ එක් රාශි වෙන තැන්වල වැක්සීන් එක ගත්ත අයත් ඉන්න පුළුවන්, නැති අයත් ඉන්න පුළුවන්. එතකොට එන්නත ගත්තට Taman දන්නේ නැහැ හැදිලද කියලා. මොකද Tamanට රෝග ලක්ෂණ මතු වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ තියා මොන ප්‍රභේදය ආවත් Taman ආරක්ෂාලා ඉන්නේ. ඒකට Taman ගෙන් වෙන අයට මේක පැතිරෙන්න පුළුවන්. ඒකින්ද එන්නත් ගත්තත් නැතත් අර සමාජ දුරස්ථතාවය පවත්වාගෙන යාම සහ අනිත් අයව ආරක්ෂා වීම සහ තමන් ආරක්ෂා වීම වැදගත්. කොළඹ තමයි මේක ඉස්සෙල්ලාම දැන් අපි මේ දැක්ක ඩෙල්ටා ප්‍රභේදය. එතකොට කොළඹ ගැන අපි වැඩිපුර අවධානයක් යොමු කරනවා. ඒ ඇරෙන්න මුළු ලංකාවෙම ජාන විශ්ලේෂණ පරීක්ෂණ වලට ලක් කරනවා. ඒකට අවශ්‍යතාවයේ තියෙන තැනට තමයි මූලික තැනක් දෙන්නේ. මෙම ප්‍රභේදය මෙතනට ආවේ කොහෙන්ද යන්න අපි මේ වන විට පසංගත රෝග විද්‍යානුකූලව පරීක්ෂණයක් කරගෙන යනවා. කොහෙන්ද මෙම ප්‍රදේශයට මේක ආවේ කියන එක අපි මෙහි පැමිණි මාර්ගයේ අපිට සොයාගත යුතුයි. ඉතින් ඒ සඳහා අපිට කීප දිනක් ගත වෙයි කියලා අපි හිතනවා. නිසා මේ ප්‍රදේශයෙන් හමුවුණු මේ ප්‍රභේදය අනිකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත පැවතීමේ අවධානයක් තියෙනවා. විශේෂයෙන්ම අපි රට ලොක්ඩවුන් කරලා තිබුණත් මේ ප්‍රදේශවල ඉන්න මේ 66 වත්තකින් ප්‍රදේශයේ ඉන්න ප්‍රජාවගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාම දුර්වල මට්ටමක තියෙනවා කියලා තමයි අපිට මහජන සෞඛ්‍ය පරිශ්‍රයෙන් වාර්තා කරන්නේ. මේ හඳුනාගත් රෝගීන්ගේ සියලු ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා රාජ්‍ය බුද්ධිආංශය සහ වසංගත රෝග විද්‍යා ඒකකය එකතු වෙලා කටයුතු කරනවා. ඒ වගේම තමයි දැනට පළමු සහ දෙවන පෙළ ආශ්‍රිතයන්ගෙන් ලබාගත්තේ නියදී එකක්වත් මේ වනතේ පොසිටිව් වෙලා නැහැ. ඒ කියන්නේ මේ ඉන්දියන් ඩෙල්ටා ප්‍රභේදය තියෙනවා කියලා මේ වනතේ හඳුනාගෙන නැහැ. කල් මරන්න එපා, මේක අතපසු කරන්න එපා, මේ පිළිබඳ තීන්දුව తీරන ගන්න කාලය ගත වීමත් එක්ක අපේ රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් වන්දි ගෙවන්න වෙන්න පුළුවන් අවස්ථා වැඩි. ඒ හින්දා අපි ඉල්ලා සිටිනවා මේ සංචරණ සීමාවන් මේ වෙලාවේ මේ ප්‍රදේශවල ඉතාමත්ම දැඩි ලෙස තීව්‍ර කරන්න, පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණ ආරඹන්න, අහඹ PCR කරන තීව්‍රතාවය වාර ගන්න, අවස්ථා ගන්න වැඩි කරන්න, මේ සම්බන්ධයෙන් ඉතාමත්ම කඩිනම් පිළිවෙලක් නිශ්චිත පිළිවෙලක් අනුව කටයුතු කරන්න කියන එක ඉල්ලා සිටිනවා. අප
අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය තාම එකම එක ප්‍රභේද පරීක්ෂණයක්වත් කරන්නේ නැතුව ඒකෙන් කර ඇරලා ඉන්නවා. ඒකට හේතුව තමයි මේකේ විශේෂඥයන් කියලා කණ්ඩායම් ගණනාවක් අපි නඩත්තු කරාට මේ රටේ මිනිස්සුල් විශාල බදු මුදලක් වවුන් වෙනුවන් ගෙව්වට ඔවුන්ගේ වගකීම ඉෂ්ට කරලා නැහැ. අද වෙනකොටත් අවුරුදු 100ක් පරණ වෛද්‍ය පර්යේෂණ ආයතනයක් තියෙන රටක් එකම එක ප්‍රභේද පරීක්ෂණයක්වත් කරන්නේ නැතුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරන සුළු පරිමාණ පරීක්ෂණ ප්‍රමාණයකින් ප්‍රභේද ගැන අදහසක් හදාගන්න රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කරන සිංහයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානයේ වෙසෙන සිංහයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. වැඩිහිටි සිංහයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව තමයි දැනට සනාථ වී තිබෙන්නේ. මූලික පරීක්ෂණ දෙකකින් මේ සිංහයාට කොවිඩ් තියෙන බව වාර්තා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කොරෝනාවල විවිධ ප්‍රභේද මෙවැනි ශීරපායි සතුන් ගාව සාමාන්‍ය ස්වභාවිකවක් තිබෙනවා. මේ 19 කියන ප්‍රභේදය තිබෙනවද කියන කාරණය තමයි මෙහිදී සොයාබැලීමට ලක් වුණේ. ඒක තමයි සනාථ වෙලා තියෙන්නේ මේ ප්‍රභේදය තිබෙන බව. මේ සිංහයා හැර වෙනත් සතුන් ආසාදනය වූ බවට වාර්තා නැද්ද? නෑ, දැනට නම් එවැනි වාර්තාවක් නෑ. යම් සැකයක් තියෙන සතුන්ගේ ලබාගත හැකි සාම්පල ලබා ගනිමින් තමයි තිබෙන්නේ අප දන්නා ආකාරය. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 51ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. අදාළ මරණ පසුගිය 16 වනදා සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 20ක් හා පිරිමි පුද්ගලින් 31 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 14 දෙනෙකු හා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලින් 37 දෙනෙකු මියගොස් තිබෙනවා. කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් අද දින සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා අනුව කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 40 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ත්‍රිකුණාමලයේ නගරාසන ප්‍රදේශයට පැමිණි ප්‍රාදේශීය දේශපාලඥයෙකු කොවිඩ් 19 වසංගතයට මුහුණ පාසිරින ජනතාවට වීලි සලාක ලබා දෙන ආකාරයට වීඩියෝ සහ ඡායාරූපගෙන නැවතත් එම වීලි සලාක ජනතාවට ලබා නොදී තම වාහනයට රැගෙන යන අයුරු අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මෙහින්තලේ රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙවරත් රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ප්‍රධාන උත්සව සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජමහා විහාරස්ථානය මූලික කරගනිමින් සංවිධාන කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව සංවිධාන කර තිබෙනවා. රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලාවේ වටරවුම් මාර්ගය පිලිසකර කර දෙන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හිඟුණවැවේ ධම්මරතන හිමියන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම කඩිනමින් ඉටු කර දෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් RWR පේමසිරි මහතාට එම මොහොතේදීම උපදෙස් ලබා දුන්නා. සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ 2007 වර්ෂයේ පූජා භූමියක් ලෙස ගැසට් කිරීමේදී සිදුව තිබෙන දෝෂ කිහිපයක් හේතුවෙන් පූජා භූමියකට ලැබිය යුතු පහසුකම් අද දක්වා නොලැබෙන තත්ත්වයක් උද්ගත වෙතැයි තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් සොයාබලා පවතින දෝෂ මගහැරෙන පරිදි සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පූජා භූමියක් ලෙස නැවත ගැසට් කරන්නයි අග්‍රාමාත්‍යවරයා ආදාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. රට වැටි ඇති අගාධයෙන් ගොඩ ගැනීම සඳහා සර්වපාක්ෂික හමුවක් කැඳවන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ අද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වර්තමාන රජයේ අකාර්යක්ෂමතාවය තුළ මුළු රටටම අභාග්‍ය උදා වෙලා තිබෙනවා. කෝවිඩ් මර්ධන ව්‍යාපාරය අකර්මණ්‍ය වෙලා එන්නක්කරණය අද රට පුරාවටම සමූහයට සිද්ධ වෙන්නේ කොටසකකට පමණයි එන්නත්තික ලැබෙන්නේ. මේ රටේ කඩා වැටීමට මේ රජයේ වග කියන්නට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මේ රට වැටී තිබෙන ප්‍රපාතය තුළ වහාම සර්වපාක්ෂික සමුළුවක් කරනවා. අපි මේක සාකච්ඡා කරමු. අපි ජනතාවගේ දුක ගැන අවබෝධ කරගන්න. ජනතා ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍යයි. ජනතාව ඉවසුවා 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 දැන් ඉවසීමේ සීමාව පැනලා තිබෙනවා. පාලකයෝ තමන්ට රිසිසේ තමන්ගේ සුබසාධනය වෙනුවෙන් මුදල් වෙන් කරගන්න.
නමුත් එන්නත් ටික ගෙන්න ගන්නට සල්ලි නැහැ. බෙහෙත් ටික ලබා දෙන්නට සල්ලි නැහැ. රෝහල් උපකරණ ලබා දෙන්නට සල්ලි නැහැ. මෙවන් තත්ත්වයක් තුල රජය මේ තත්ත්වයට වග කියන්නට සෑම මරණයක් මරණයක් පාසා මේ හැම මරණයකටම මේ රජය වග කිව යුතුයි. මුළු ජන සමාජයේ පුරාවටම අවිනිශ්චිත භාවය ව්‍යාප්ත වෙලා. කිරිපිටි පාන්පිටි සිමෙන්ති ගෑස් සහ කුකුල් මස් මිල ගණන් ඉහළ දැමීමට රජය කිසිසේත්ම තීරණය කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට අද එක් වෙමින් කිරිපිටි පිටි ගෑස් සිමෙන්ති කියන ද්‍රව්‍යයන් වලින් 90%ක්ම ආනයනය කරන පාරිභෝජන භාණ්ඩ. ඒ අනුව මීට අවුරුද්දක් දෙකකට පෙර මිල පාලනයන් කරනු ලබන මෙම ද්‍රව්‍යයන් පිළිබඳව වර්තමානයේදී ලෝක බෙලඳපොලේ මිල සීග්‍ර ලෙස ඉහළ යාම නිසා මෙම මිල වැඩිවීම කරන ලෙස ඉල්ලීම් අදාළ සමාගම් විසින් කරලා තිබෙනවා. නමුත් රජයේ වර්තමාන අවශ්‍යතාවය පාරිභෝගිකයින්ට මෙවැනි භාණ්ඩ වැඩිවීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ ස්ථාවරයක තමයි රජය ඉන්නේ. ඒ අනුව බොහොම පැහැදිලිව වගකීමකින් යුතුව සඳහන් කරන්න ඕනේ මේ වනතෙක් රජය කිරිපිටි පිටි සිමෙන්ති එවැගේම ගෑස් එවැගේම කුකුල් මස් වල මිල වැඩි කිරීමකට මේ වන විට මොනම ආකාරයකටවත් තීරණයක් අරගෙන නැහැ. ඒ වගේම මේ ප්‍රශ්නේ සඳහා තව විසඳුමක් විදිහට පාරිභෝගික අධිකාරිය සතු බලතල අනුව 10 වෙනි වගන්තිය යටතේ අපි පසුගිය 11 වෙනිදා දින 7ක් ඇතුළත කිරිපිටි සීනි බඩඉරිඟු වී සහ සහල් තොග ගබඩා පාරිභෝගික අධිකාරිය ලියාපදිංචි කරන්නයි කියන ගැසට් නිවේදනය පළ කළා. අද රාත්‍රී 12ට ඒ කාල සීමාව අවසන් වෙනවා. ලබන සඳුදා ඉඳන් දිස්ත්‍රික්ක 25ම සහ ජාතික මට්ටමින් මේ ලියාපදිංචි නොකරපු ඒ ගබඩා පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට අනිවාර්යෙන්ම කටයුතු කරන. ඉන්දන මිල ඉහළ දැමීමට තීරණය කළ කරුණු පිළිබඳව විවිධ මත පළ කරන උදේ ගම්මන්පිල සහ අජිත් නිවට් කබ්‍රාල් යන අමාත්‍යවරුන්ට රජ කාලයේ දඬුවම් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ අතර ඉන්දන මිල ඉහළ දැමීමට එරෙහිව තවදුරටත් රටේ ජනතාව විරෝධය පළ කරමින් සිටිනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට රජයගත් තීරණය හමුවේ මේ වන විට රටේ ජනතාවගේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය රජයට සහ විශේෂ අමාත්‍යවරයාට එල්ල වෙමින් පවතිනවා. කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ තවත් අසරණ භාවයට පත්ව අවසන්. අද දින සමගි ජනබලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ දවස්වල හැම කෙනෙක්ම කතා කරන්නේ තෙල් මිල වැඩිවීම පිළිබඳව. මේක විශේෂයෙන්ම මේ රටේ පීඩිත පන්තියට විශාල පහරක්. උදේ ගමන්පිල්ල ඇමතුමා කියලා තිබුණා කොවිඩ් වසංගතය නිසා තෙල් මිල වැඩි වුණයි කියන එක. මට හිතෙනවා රජ කාලේ නම් මේ නිවාඩ් කබ්‍රාල් මහතා උදේ ගමන්පිල්ල මහතාලා කියන දේවල් දිහා බලනකොට රජ කාලේ නම් ඒගොල්ලන් මොකද්ද කරන්නේ? උපරිම දඬුවම දෙනවා. උල තියලා තමයි දෙන දඬුවම දෙන්නේ. හැබැයි මේ රජ කාලේ නෙවෙයිනේ. ඉතින් මීට වඩා ලොකු දඬුවමක් දෙන්න ඕනේ මේගොල්ලන්ට. ලෝවැඩ සංගරාවේ තියෙනවා කවියක්. ඒකෙන් කොටසක් කියන්න ඕනේ මේ ඡන්දේ දීපු අයට. ඒක තමයි මතක් වෙනවා ඇත්තේ. කරන කලට පව් මිහිරිය මිසේ විනින කලට දුක් දැඩිවේ ගිනිසේ. ඉතින් මේක තමයි මිනිසුන්ට මතක් වෙනවා ඇත්තේ. පොල් ගෙඩිය මැනලා විකුණන්න කියලා ගැසට් එකක් ගැහුවා. හරිද? ආයේ එක ගැසට් ගැහුවා. ඉස්සර ජීආර් කිව්වම ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ. දැන් ජීආර් කිව්වම ගැසට් රිවර්ස් කියලා කියන්නේ. උදේට කියන එක හවස් වෙනකොට රිවර්ස් වෙනවා. ඒක ආණ්ඩුවේ හැටි. ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කළ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ගැසට් පත්‍රයේ පළ කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රා මාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරේ සඳහා නම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය අද පස්වරුවේ නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 ආ ව්‍යවස්ථාව යටතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එම ගැසට් නිවේදනයේහි නම් කර තිබෙනවා. පසුගිය මැතිවරණයෙන් දිවයිනම ආවරණය වන පරිදි ඡන්ද 249,435ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරයක් පමණයි. එම මන්ත්‍රීදුරය මාස 9කට අධික කාලයක් පුරප්පාඩුව පැවති අතර පසුගිය 31 වනදා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එම පක්ෂ මූලස්ථානයේදී රැස් වූයේ අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරය පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සඳහායි. ඒ අනුව පසුගිය 31 වනදා එම මන්ත්‍රීදුරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරනු ලැබුවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා නම නිල වශයෙන් නම් කළ බවට සඳහන් කරමින් අදාළ ලිපි ලේඛන පසුගිය 16 වනදා මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දුන්නා. ඒ අනුවයි අද දිනේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ගැසට් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් යොමු කර ඇත්තේ. පොහොර හිඟයට තවමත් ජනතාවට නිසි විසඳුම් ලැබී නැහැ. කෙසේ වෙතත් කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා දියත් කරන විවිධ ව්‍යාපෘතීන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වුණා. ලබන කන්නේ සිට රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා රජය විසින් ගෙන ඇති තීරණයත් සමග මේ වන විට පොහොර හිඟයක් පිළිබඳව මෙන්ම පොහොර මිල ඉහළ යාම සම්බන්ධයෙන් රටපුරා ගොවි ජනතාව චෝදනා නගනවා. දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට අතිශයින් කාලෝචිත සහ ප්‍රශස්ත පියවරක් වශයෙන් ඇතැම් පිරිස් මෙම තීරණය ඇගයුමට ලක් කර ඇතත් බහුතරයක් ගොවි ජනතාව පොහොර හිඟය හේතුවෙන් මේ වන විටත් පීඩාවට පත්ව සිටිනවා. පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ ප්‍රදේශයේ ගංගේ ආය සහ සරුබිම ගම්මානවල ගොවීන් අද සිය වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා විරෝධතාවයක නිරත වුණා. ඇලහැර ගොවි ජන එකමුතුව විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා ප්‍රදේශයේ ලොකුලුණු ගොවීන් එක්ව සිටියා. අනිවාර්යෙන් පොහොර දෙන්න ඕන අපේ මේ ලුණු හදන්න. එම නිසා මම කියනවා මේව ඉස්සරහට ලුණු කිලෝයක 350කටවත් යන්න වෙනවා. දැන් අපි 35000ට අට ගෙනල්ලා දාලා කොහෙන් හරි අපිට හොයලා පොහොර දාගන්න පොහොර නැහැනේ දැන්. ඒ අපි කොහොමද කරන්නේ? වීරකැටිය ගොවිජන සේවා කාර්යාලයේද පොහොර හිඟේ හේතුවෙන් අද ගොවි ජනතාව මහත් පීඩාවට පත් වුණා. අදාව පොහොර ගියානේ දැන් මේ ගොවින්ට සහනාධාර ක්‍රමයට පොහොර දෙනවා කියු හිඳ. අදාව අදත් නැහැ. හෙට නැත්තම් අනිද්දා දෙනවලු. ඊට පස්සේ ගොවින්ට කුලියක් වලියක් කරගන්න තියෙන කාලය තමයි මෙහෙම ගත වෙන්නේ. උතුරුමෙද පළාතෙන්ද මෙට්‍රික් ටොන් 300,000 ක කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ කාර්යය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අමාත්‍ය SM චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කාබනික පොහොර භාවිතා කරමින් කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන්ගේ අඩුපාඩු පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍යවරයා එප්පාවල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වුණා. පළ තියෙන ගහට තමයි පොළු ගහන්නේ. ඒ වගේ හොඳ වැඩක් කරනකොට කවුරුත් පොළු ගහනවා. ඒ වගේම විචේචනය කරනවා නොඑක් බාධා පහුණුනවා. නමුත් අපි දන්නවා හොඳ නරක දෙක බේරා ගන්න පුළුවන් ජනතාව මේ රටේ වැඩි. අතිගරු ජනාධිපතිතුමා හොඳ වැඩකට වැහැලා ඉන්නේ. ඒක තේරුම් ගන්න බැරි සුළු පිරිසක් ඇති. නමුත් ඒගොල්ලොන්ට කන්න දෙක තුනක් කියනකොට තේරෙයි අපි මොකද කරේ කියන එක. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තුල පිහිටි වැලිකන්ද රිදී පොකුණ නිදන්වල සහ බොරවැව යන සිවිල් ආරක්ෂක නිලධාරී කඳවුරුවලද කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාද මෙහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මේ කාබනික පොහොර වැඩසටහන හිටිහැටියේ කඩිමුඩියේ ක්‍රියාත්මක කරපු දෙයක් නෙවෙයි. සෞභාග්‍ය ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමා පැහැදිලිව සටහන් කරා වසවිසෙන්තර ශ්‍රී ලංකාවක් බිහි කරනකොට අපි රසායනික පොහොර වලින් ඈත් වෙලා කාබනික පොහොර වලට අපි ගමන් කරන්න ඕනේ කියන එක පැහැදිලිව සෞභාග්‍ය ඉදිරි දැක්මේ සටහන් කරා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අපි අලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට. අපගේ උදෑසන ප්‍රවෘත්ති සමකෙන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.